හොඳ වැඩේ වජිරෝගලංගේ අම්මා. එවෝ? ආන් අර කිගේ රස්සව නැති වෙන්නලු යන්නේ. වාගේ? වෙන කාගේද ඉතින්? ඕගලංගේ නංගි පොඩගේ තමා. ඒකගේ ලොකු කමන ඉතින් අම්මා හැම වෙලේම කියව කිවි හිටියේ දුව කරන්නේ ලොකු රජේ රස්සව කියලා මට හින් ගගහා. ඒකම ඉතින් මහ ගෑණිගේ වැඩේ. දැන් ඉතින් හරිනේ. අනේ මේ රසිකා. රටමන් නැතුව කියනද මොකද්ද වෙලා තියෙන්නේ? නෑ නෑ අරකගේ රස්සව නැති වෙන්නලු යන්නේ. IMF එක ආවට පස්සේ රජේ රස්සව කරන උන්ව රස්සාවෙන් අයින් කරනවලු. හොඳ වැඩේ ඒකටයි ඕගලංගේ අම්මට. අනේ සාදු. අනේ මේ රසිකා. නොදන්න මගුල් කියවන්න නැතුව ඉන්නවද? ඔයා හරියට ඉගෙනගෙන රස්සාවක් කළේ නෑ කියලා අනිත් මිනිස්සු පරි නෑනේ. කොහෙද කියලා දින් රජේ රස්සාව වලින් කට්ටිය වයින් කරනවා කියලා. අවුරුදු 5ක් රජේ රස්සාවල් කරපු වැඩ නිවාඩු යන්න පුළුවන් කියලායි අවුරුදු 63න් විස්රාම යන වයස අවුරුදු 60ට අඩු කරා කියලා විතරයි කියලා තියෙන්නේ. අනිත් එක තමුසගේ අයියත් මේ වට වගේ කියන්නේ. උගේ දේශපාලනය වෙනුවෙන් ගමේ ඉන්න හැම එකාවම රජේ රස්සාවල් වලට ඔබ පෙකේ ප්‍රතිවිපාක තමයි මේ. මේ ශානිකාගේ රංගනගේ මගුල්ට කෙලවෙලාලු නේද? මං හිතුවා ඔහම වෙයි කියලා වැඩි වුණා. රංගන පොඩි කිල්ලෙක් එක්ක සෙට් වෙලා. හොඳම වැඩි. ඔක හෙන ඔළුවෙන් ඉන්නේ. රසිකා? හායි ඩාලි. අනේ මේ මං ඔයා හම්බෙනකම්ම හිටියේ. මොනවද මේ තැන් තැන් වල බොරු කී කිය යන්නේ? රංගනේ මම ඩිවෝස් වෙන්න යනවලු. රංගනට වෙන කෙල්ලෝ ඉන්නවලු. මොනවද මේ කතා? අනේ මේ රසිකා වැඳලා කියන්න. අපි දෙන්න හොඳට පවුල් කනවා. ඔයා තැන් තැන් වල බොරු කතා කියන එක කරුණා කරලා දැන්වත් නවත්තන්න. මේ යන්න එන්නනේ. දුස්තරතුරු අද සමාජය තුළ බරපතල ප්‍රශ්නයක්. ආර්ථික දුස්තරතුරු ඊටත් වඩා භයානකයි. පිළිගත් ආයතනයකින් හෝ මාධ්‍යයකින් ලබා දෙන නිවැරදි ආර්ථික තොරතුරු පමණක් ෂෙයා කරන්න කතා කරන්නේ.